මට මතකයි මේ සිද්ධිය වුණේ 2008 අවුරුද්දේ. මම යහළුවෙක් කෙනෙක්ව කොළඹ ගංගාරාම හරියේ හිටියා. මට එකපාරට දැක්ක කවුරු හරි කෙනෙක් පය දිහා තදින් බලාගෙන ආකාරය. මට ඒ කාලේ වයස අවුරුදු 35ක් විතර ඇති. එතකොට මහ දිහා බලාගෙන හිටියා තරුණෙක්. අවුරුදු 20ක වගේ තරුණෙක් මගේ ළඟට හිමින් ඇවිල්ලා ඇහුවා. ඔයා නේද දිමුතු කියලා. धनात्मक चिंतने प्रश्न कंपाउट पत्र महानी साधारण වෙච්ච හැමදේම හොඳයි හොඳයි කියලා බොරුවට හිතා ගන්න එකද? ඒකයි මේක ඇතර වෙනස මොකක්ද? මම අදට ලැජ්ජා වෙනවට හරි උත්තරයක් දෙන්න බැරුවා. ඒ උත්තර දෙන්න බැරුණාට පස්සේ මම ඌට කිව්වා ඇත්තටම හරි උත්තරයක් කියන්න තියෙනවා. ඉතින් මම එතනින් නික්කු. ඒ කිට්ටුවම වගේ මට කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය නායක දිනක කතා කරන්න ඉඩක් ලැබුණා. ඒ උත්සවයට ගිහිල්ලා මම එනකොට මට ඒගොල්ල පොතක් ඒ පොත පොසිටිව් තින්කින් පොතක් නෙවෙයි. නමුත් ඒ පොත තුල ගෝවින්කා කියන බෞද්ධ දාර්ශනිකයාගේ පොත තුල මට උත්තරේ හම් පුංචි කතාව. මේ මොහොතේ වාසුදානම් ඒ පුංචි කතාව ඔබට කියන්න. ඒ පුංචි කතාව තමයි මේ වගේ දෙයක්. ඒක අම්මා කෙනෙකුට පුතු තුන්දෙනෙක් ඉන්නවා. දවසක් ද අම්මා එක පුතෙක්ට බෝතලයක් දීලා කියනවා රුපියල් 10කුත් එක්ක පුතේ ගොවිපොළට ගිහිල්ලා කිරි බෝතලයක් අරගෙන එන්න. පුතා යනවා කිරි බෝතලෙ ගේන්න ගොවිපොළට. ගොවිපොළට ගිහින් එන අතරේදී ළමයි දඟ නිසා ඉතින් මේ කිරි බෝතලේ කකුලේ වැදිලා බිමට වැටෙනවා. භාගයක්ම අපත යනවා. දරුවා අඬාගෙන අම්මා ළඟට එනවා. දැන් මම ඔබෙන් ඇහුවොත් මේ චින්තනයේ මොකක්ද මේ දරුවාගේ කියලා ඔබ එක පාටම කියයි දිමුතු මේ ඍණාත්මක චින්තනය කියලා. නැත්නම් නෙගටිව් තින්කින්. ඇයි අර ඉහිරුළු කිරි කොතලට අපි අඳලා වැඩක් නැහැනේ. ඒක අපිට තේරෙනවා. දැන් මේ කතාවේ දෙවනි කොටසදී දෙවනි දවසේදී අම්මා බෝතලේ දෙන්නේ දෙවනි පුතාට රුපියල් 10ක් එක ඒ එකම දේ කරන්න කියලා. එදා ඒ දරුවා ගිහිල්ලා එනකොටත් මේක කතන්දරයක් නිසා ඒ බෝතලේ එයාගේ කකුල වැදිලා වැටෙනවා කිරි ටික අපත යනවා. හැබැයි ඒ දරුවා අඬන්නේ නැතුව ගෙදර එනවා සිනහවෙවි. හිනාවෙගෙන ඇවිල්ලා අම්මට කිරි බෝතල් භාගය දීලා කියනවා. අම්මේ බෝතලේ මගදී හැලුණා. හැබැයි වැඩ දන්න නිසා භාගය බේරගත්ත මෙන්න ඒ බෝතලේ. බෝතල් භාගය. දැන් මේ මොන චින්තනයේද කියලා මම ඔබෙන් අහන්න කැමතියි. හොඳට හිතන්න මේ මොන චින්තනයද? ඔබට මොකක් හරි සිතුවිල්ලක් ආවම ඒක තියාගන්න තුන්වෙනි කොටසත් අහන්න. තුන්වෙනි දවසේදී මේ තුන්වෙනි පුතාට අම්ම බෝතලේ දීලා ඒ වැඩේම කරන්න කියලා මම කතාවක් නේ. ඉතින් ඒ කතාව හැටියටත් ඒ පුතත් ගිහලා කිරි බෝතලේ අරගෙන එනකොට දඟ නිසා බෝතලෙන් කොටසක් කිරි හැලෙනවා. ඔහුත් අඬන්නේ හිනා වේගෙන ගෙදර එනවා. ප්‍රසන්න විදියට ගෙදර ඇවිල්ලා අම්මට ඇවිල්ලා බෝතල දීලා කියන අම්මේ කිරි බෝතලේ මගදී හැලුණා. එන්න බෝතල් භාගේ වැඩ දන්න නිසා භාගය බේරගත්තා. එහෙම කියලා පොඩක් නිහඬව ඊළඟට කියනවා. වැයිය. අම්මට බෝතලයක් තෝරුණේ මං ගෙනාවේ භාගෙනේ. අද හවස මං ආයේ ගොවිපොළට ගිහිල්ලා කුලිය වැඩ කරලා ඉතිරි භාගය අරගෙන ඉන්න. තුන්වෙනි පුතා ගැන ඔබට කොමක්ද හිතෙන්නේ? තුන්වෙනි පුතා මේ චින්තනයේ කොමක්ද? මා හිතන්නේ ඔබට ඉතා පැහැදිලි. මේ කතාව අපිට කියලා දෙනවා සුභවාදී චින්තනය නැතිනම් ධනාත්මක චින්තනය නැත්නම් අපි කතා කරන පොසිටිව් තින්කින් තිබුණේ තුන්වෙනි පුතාට. එහෙනම් දෙවණිය ළඟ මොකක්ද තිබුණේ? අර මං පටන් ගන්නකොටම කිව්ව කතාව මතක් කරගන්න.
අර තරුණයා මාව අභියෝගයට ලක් කළා ඇහුවා පොසිටිව් තින්කින් සහ පෙරළුණ පිට හොඳයි කියන එකේ වෙනස මොකක්ද හලෝ කියලා මම කිව්වා අර දෙවෙනි පුතා ළඟ තියන්නේ පෙරළුණ පිට හොඳයි කියලා ඉතින් මේ සියුම් වෙනස අපේ ජීවිතය තීරණාත්මක වෙනස් කරන්න පුළුවන් වටිනා දෙයක් කියලා හිතන නිසායි අද විෂන් තුලින් ඒක ඔබට කියන්න මම කල්පනා කළා මොකක්ද මේ සියුම් වෙනස ඇත්තටම සුභවාදී චින්තනය කියන්නේ කුමක්ද එහි ප්‍රධාන අංග දෙකක් තියෙනවා ඒක එකක් විතරක් ගත්තොත් අපි ඉවරයි එහි අංක 1 තමයි දැන් යථාර්ථය පිළිගැනීම අද සිදුව තිබෙන යථාර්ථය පිළිගැනීම තමයි අංක 1 සුභවාදී චින්තනයේ යථාර්ථය පිළිගන්න බැරි නම් අපි කොයිතරම් පොසිටිව් පොසිටිව් කියලා හිතුවත් වැඩක් නැහැ හැබැයි අංක 2ත් හරි වැදගත් යථාර්ථය පිළිගත්තට පස්සේ වඩා හොඳ යථාර්ථයක් හෙටගෙනෙන්න කැපවීම තමයි ධනාත්මක චින්තනයේ අංක 2 මේ දෙකෙන් එකක් විතරක් අපිට තිබුණොත් අපි අද යථාර්ථය පිළිගන්නේ නැහැ හැබැයි හෙටගෙන කැපෙන්න කල්පනා කරනවා ඒ තරම් වැඩේ හරියන්නේ නැහැ එහෙම නැත්නම් අපි අද යථාර්ථය පිළිගෙන හිතනවා ලෝකයට යොම තමයි මට වෙන්නේ ඔච්චරයි මට ඔය ඇති මම මෙතනින් නවතිනවා එහෙම වුණත් ඒකත් අපට පාඩුවේ ඉතින් සුභවාදී චින්තනය ගැන අපි කතා කරනකොට මේ දෙකේ සම්මිශ්‍රණය හරි වැදගත් මේ සම්මිශ්‍රණය අපිට ගෙනත් දෙන එක දෙයක් කියන්න කියලා ඔබ මට කිව්වොත් මම කියන එක දෙයක් මේ සම්මිශ්‍රණය අපිට ගෙනත් දෙන එකම එක දේ තමයි ඉංග්‍රීසියෙන් කිව්වොත් self love සිංහල අපි කරුවොත් තමන්ට තියෙන ආදරය ඔබ අහන්න පුළුවන් තමන්ට තියෙන ආදරය අපිට මුංචි කාලේ ඉඳලම තියෙනවා නමුත් අපි එක එක නැකේක තැන් වල ඉන්නේ තමන්ට තියෙන ආදරයට කොහොමද මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා අපි ඉන්නේ හොඳට නිර්වචනය කරගමු තමන්ට තියෙන ආදරය කියන්නේ කුමක්ද කියලා. මේකේ අන්ත දෙකක් තියෙනවා ආයි. සමහර වෙලාවට සමහර පුද්ගලයෝ ගත්තොත් එහෙම එයාගේ ජීවිතේ හිතන හැමතිස්සෙම මගේ මොකක් හරි අඩුවක් තියෙනවා. මගේ මොකක් හරි අවුලක් තියෙනවා. මම මදි. අනිත් අය දෙක බලන මගේ මොකක්ද අවුලක් තියෙනවා. ඒ self love එකේ බිඳුව. නැතිනම් තමන්ට තියෙන ආදරේ අවමයේ ඉන්නවා. ඒ වගේම අපි අතර ඔබ මාතරේ සමහර පුද්ගලයෝ ඉන්නවා අපි ගැන හරිම තෘප්තිමත් අපි හිතනවා මම මේ ඉන්න හැටිෙම මේ මගේ මේ තියෙන රූපෙම මේ තියෙන උසෙම මගේ මේ තියෙන ධනත් ධනවත් කමින් හෝ සල්ලි නැති කමින් හෝ මේ තියෙන සියල්ලෙම මේ තියෙන හැටිෙම මම ප්‍රමාණවත් මම තෘප්තිමත් මේ තියෙන හැටිෙම මම මං ගැන සතුටුයි ඒක තමයි self love කියන දේ නැතිනම් තමන් පිළිබඳව තියෙන ආදරය කෙනෙකුට තියෙන්න පුළුවන් උපරිම මට්ටම. එතකොට ඔබට අහන්න හිතේ මගෙන් ඒ කියන්නේ මේ තමන්ට තියෙන දේෙන් තෘප්තිමත් වුණාම self love එක කියන්නේ ඒකට නම් මිනිස්සු එතනින් හරි යන්නේ නැද්ද කියලා. කොහෙත් මේක වෙන්නේ නැහැ. අපි මෙහෙම හිතමු. තමන්ට තියෙන ආදරය උපරිම තියෙන එක්කෙනෙක් මෙන්න මෙහෙම හිතයි. මම අදින ජීවිතය ගැන හරිම තෘප්තිමත්. මට තියෙන මුදල්, මට තියෙන සම්බන්ධකම්, මට තියෙන ශාරීරික දේ ගැන මට හොඳටම ඇති. මම තෘප්තිමත්. හැබැයි මේ ලැබිලා තියෙන ජීවිතය රස විඳින්න මේ ලැබිලා තියෙන ජීවිතය තුළ උපරිමේ ලෝකෙට දෙන්න මට ගොඩක් දේවල් කරන්න. ඒ නිසා මම ඉලක්ක හඹාගෙන යනවා. ඒ නිසා මම අලුතින් සීන තබා ගන්නවා. අලුතින් ඉලක්ක හඹාගෙන යනවා. ඒ නිසා මම මුදල් හොයනවා. ඒ නිසා මම තනතුරු වලට යනවා. ඒ යන්නේ මොකක් නිසාද? මම අද මා ගැන තෘප්තිමත්. නමුත් මට ලැබිලා තියෙන ජීවිතේ තවත් විඳින්න අනිත් අයට යමක් කිරීම සඳහා මම ගොඩක් දේවල් කරගෙන යනවා කියලා. හැබැයි තව කෙනෙක් ඉන්න පුළුවන් අද මම අවුල් මගේ මොකද්ද අවුලක් තියෙන අනිත් ඇත්ත එක බලනකොට මම මදි මේක වහගන්න එක්ක ගොඩක් සල්ලි හම්බ කරන්න වෙයි එහෙම නැතිනම් ලොක්ෙක් වෙන්න වෙයි එහෙම නැතිනම් මම මට ගොඩක් ආදරය කරන ආදරණීය කෙනෙක් මට බදල අල්ලලා තියාගන්න වෙයි මොකද මම මදි එහෙම හිතලා ඒ පුද්ගලයාත් ඔහොෝ ඇයත් ගොඩාක් ඉලක්ක කරා යන්න පුළුවන් ගොඩාක් සීන කරා යන්න පුළුවන් ඒ වගේම ගොඩාක් තනතුරු කරා යන්න පුළුවන් ගොඩාක් තමන් ලස්සන වෙන්න උත්සාහ කරන්න පුළුවන් සම්බන්ධකම් වලට යන්න පුළුවන් හැබැයි ඒවට ගියා කියලා අර මදිකම අතෘප්තිය තමන් මදි කියන I am not enough කියන අදහස නැති වෙන්නේ නැහැ. එහෙනම් අපේ ජීවිතයේදී වඩාත් වැදගත් වන්නේ ඔබට පෙනෙයි මතු පිටින් අපි කාගේ හරි දක්න ක්‍රියාකාරකම් තුලින් නැතිනම් අපි මතු පිටින් කරන දේවල් වලින් අපිට හිතා ගන්න බෑ අපි ඒක කරන්නේ තමන්ට තියෙන ආදරෙන්ද තමන්ගේ අඩුවක් වහගන්නද කියලා. අපි අඩුවක් වහගන්න මොකක් කරත් අඩුව වෙහෙන්නේ කවදාවත්. අපි තමන්ට තියෙන ආදරේ උපරිම මේ මොහොතේ තියාගෙන මොනවා කරත් අපි කරන්නේ වඩා හොඳ යථාර්ථයක් අනාගතයට හදන්න අතිශය තෘප්තිමත් භාවයෙන්. එහෙනම් ඊටාම වටිනාම දේ ජීවිතේ
තමන්ට තියෙන ආදරේ තමන්ට තියෙන ආදරේ උපරිම තියෙන කෙනෙකුට අර පොසිටිව් තින්කින් වල කැලි දෙක නිරන්තරයෙන් සම්මිශ්‍රණය වෙනවා ඕනම දෙයකට ඉක්මනින් සෙටල් වෙනවා නැතිනම් පිළිගන්නවා යථාර්ථය හැබැයි වඩා හොඳ යථාර්ථයක් වෙනුවෙන් තමන්ගේ උපරිමය කරන්න උත්සාහ කරනවා මං හිතුවා දැන් කතා කරන්නම් කියලා ඔබත් එක්ක මේ මං සංකල්ප වශයෙන් කිව්ව දේ කරන්න සමහර අයට පුළුවන් සමහර අයට බැරි වෙන ප්‍රධාන හේතුව ඒ ප්‍රධාන හේතුව තමයි තත්වාවරෝපණය අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් කන්ඩිෂනින් කතා කර මාත් බලන් ඉන්න ඔබත් අපි හැමෝම අපේ ජීවිතේ ච අවුරුදු ගානකට ගොඩාක් කන්ඩිෂන් වෙලා තියෙනවා එතන ගොඩාක් අපිව තත්වාරෝපණය කරලා තියෙනවා උන්චි කාලේ ඉඳලා අපි වයසත් එක්ක අපි ලැබිච්ච අත්දැකීම් වලින් අපිව ගොඩාක් තත්වාරෝපණය කරලා තියෙනවා ඉතින් මේ තත්වාරෝපණයේ බලපෑමෙන් මිදෙන්න පුළුවන් නම් අපිට self love එක හදාගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන් මම කැමතියි අද ඔබට අලුතෙන් ඉදිරිපත් කරන්න අපේ ප්‍රථම කන්ඩිෂනින් ගැන උන්චි තියරි එකක් ඔබට වෙලාවක් තියෙන වෙලාවක Google එකට ගිහිල්ලා RTT කියලා ගහන්න එහෙම නැතිනම් rapid transformation therapy කියලා ටයිප් කරන්න එහෙම නැතිනම් මරිසා පිය කියන නම MRISSAPER මේ කියන නම ටයිප් කරන්න ඔබට අලුත් ක්ෂේත්‍රයක් ඉගෙන ගන්න ලැබෙවි නූතන මනෝවිද්‍යාවේ අලුත් ක්ෂේත්‍රයක් ඒ ක්ෂේත්‍රයේ දීලා පැහැදිලිව වෙන් කරලා පෙන්නනවා පුංචි ළමයෙක් හැටියට ඔබත් මාත් මුලින්ම දඟලපු ඉලක්කයට අපිට ලැබිච්ච ප්‍රතිචාරය මත අපි හදාගත්ත පළවෙනිම කන්ඩිෂනින් එක අපිට කොයිතරම් බලපානවද පුංචි ළමයෙක් හැටියට මමත් ඔබත් පුංචිම කාලෙදි මුලින්ම හඹාගිය ඉලක්කය කුමක් මොහොතක් හිතමු පොදු අපි හැමෝටම පොදු එක ඉලක්කයක් තිබ්බා ඉලක්කය තමයි අවධානය පුංචි කාලෙදි මමත් හෙව්වා අවධානය නොදැනම ඔබත් හෙව්වා අවධානය ඒ අවධානය දෙන්න බලපාපු සාධක දෙකක් තිබ්බා පළවෙනි ප්‍රබල සාධකය අපි දෙමව්පිය දෙන්නම අපිට හිටියද ඒ දෙන්න කාර්යබහුලද ඒ දෙන්න ආදරණීයද ඒ දෙන්න කොයි වගේද කියන එක බලපෑම අපිට අවධානය ලැබෙන ප්‍රමාණය. ඒ වගේම දෙවණීට අපිට බලපාපු කාරණේ තමයි අපේ වටපිටේ අපේ අක්ක නංගි අයියා මල්ලි අනිත් ළඟ ළඟ හිටපු අය. මොකද ඒගොල්ලෝ තමයි අවධානයට මාත් එක්ක ෆයිට් කරපු අය. අපි හිතලා ෆයිට් කරේ නැහැ. නමුත් මම අවධානය ගන්න ගමනේදී මාත් එක්ක හිටපු නොදන්නා තරඟකරුවෝ තමයි මගේ යාළු මිත්‍ර අක්ක නංගි අයියලා නංගිලා ඒක ඉතින් මේ සාධක දෙක මත දෙමව්පිය කියන සාධකයක් අර තමන්ගේ සහෝදර සහෝදරිය සාධකයක් මත අපි අවධානය ලබාගත් ක්‍රමයේ උඩ අපිට අවධානය පිළිබඳ ලැබෙච්ච ප්‍රථම අත්දැකීම උඩ ඔබත් මමත් භූමිකා හතරකින් එකක් තෝරගෙන තියෙන පුංචි කාලේදී කන්ඩිෂනින් එකක් භූමිකා හතරක් තියෙනවා මෙන්න පළවෙනි භූමිකාව සමහරක් අපි භූමිකාවක් හැටියට තෝරගන්නවා quick success එහෙම නැතිනම් ඉක්මනින් ලැබීම කියන අවස්ථාව. ඔබට මතක නම් අපි අතරේ හිටපු සමහර අයට පුංචි කාලේදී එක පාට ඉක්මනින්ම අවධානය ලැබෙනවා. එක්ක හැම වර්ණය නිසා, එහෙම නැතිනම් පළවෙනි ළමයා නිසා, එහෙම නැත්නම් කොල්ල ගොඩක් ඉන්න තැනක ප්‍රථම මේ දියණිය නිසා මොකක් හරි හේතුවක් නිසා සමහර දරුවන්ට ඉක්මනට අවධානය ලැබෙනවා. ඉතින් ඒ අය හදාගන්න වැඩසටහනක් ඉක්මනින් ලැබීම තමයි ඒගොල්ලන්ගේ ප්‍රථම මානසික වැඩසටහන. ඒ මානසික වැඩසටහන හරි ප්‍රබලයි. ඒක කන්ඩිෂනින් වල ප්‍රබල තත්යකට පත් වෙනවා. ඒ එක කණ්ඩායමක් එක භූමිකාවක්. දෙවෙනි භූමිකාව කොහොමද? ඒ අතරතුර තවත් දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ගත්තොත් එහෙම එතරම් අවධානය ලැබෙන්නේ නැහැ. විවිධ හේතු නිසා දෙමව්පියන් හෝ වෙනත් හේතු නිසා. ඒ අවධානය නොලැබී ඉන්නකොට ඒ පිළිබඳව යම්කිසි කලකිරීමක් උපවිඥාණයෙන් ගොඩනැගෙන කාලයේදී ලෙඩක් වුණාම අවධානය ලැබෙනවා. ඉස්පිරිතාලේ එක්කක් යනවා තෙත බාතු කරලා වුණ බස්සනවා අවධානය ලැබෙනවා. එහෙම නැත්නම් දුර්වල වෙලා වැටෙන්න ගියාම අවධානය ලැබෙනවා. වැටෙන්න එපා පුතේ කියලා අල්ලගන්න. එතකොට මේ දරුවා හදා ගන්නවා කුංචි කාලේ වැඩසටහනක් මානසික වැඩසටහනක් භූමිකාවක් අමාරුවෙන් ලැබීවා. දැන් ප්‍රථම දරුවා ඉක්මනින් ලැබීම කියන වැඩසටහනක් මනසේ හදා ගන්න පුළුවන්. අර කිව්ව දෙවෙනි දරුවා අමාරුවෙන් තමයි ලැබෙන්නේ කියන වැඩසටහනක්. ඒ වගේම තුන්වෙනි කණ්ඩායම අපි අතරින් ඉන්න තවත් කණ්ඩායමක් ඒ අයට පේනවා තමට ලොකු අවධානයක් නැහැ. හැබැයි එක පාර්ට් මහුණ ඒගොල්ලෝ ක්‍රමයක් ඉවක්. තව කෙනෙක් දිහා මම බලපු අවස්ථාවලදී යමක් හොඳ දෙයක් කරාම මට අවධානය ලැබෙනවා. මම
නංගි හරි අයියට හරි පුංචි උදව්වක් කරාම අම්මට පුංචි උදව්වක් කරාම ඔන්න මට කියන හොඳ බබා කියලා දක්ෂ දරුවා කියලා අනි හොඳ ළමයානේ මේ කියලා කියනවා එතකොට ඔහුට හෝ ඇයට මේ පුංචි දරුවේ කැරියට උපවිඥාණය හදලා දෙනවා යටිසිතෙන් වැඩසටහනක් අනිත්‍ය බැලීම තුලයි ඔයාගේ පැවැත්ම අන්න අය තමයි පැවැත්ම ඒ නිසා පුළුවන් තරම් අන්න අය ගැන බලන්න ඔන්න තුන්වෙනිට හදාගන්න පුළුවන් භූමිකාව දෙන් භූමිකා තුනක් අපි කතා කරා හතරවෙනි භූමිකාව තමයි මේ තුනටම වැඩි වෙනස් අවධානය එන්නෙම නැහැ කැරලි කරුවෙක් වෙන්න පටන් ගන්නවා එපාම කියන දේ කරනවා අම්මා තාත්තා වෙන්න පුළුවන් වැඩිහිටි වෙන්න පුළුවන් එපාම කියන දේ වෙනවා අපි කියන නෝටි ළමයි කියලා එපාම කියන දේ කරනවා වාසලදි වෙන්න පුළුවන් උඹරේ එපාම කියන දේ කරනවා ඒ කරලා අවශ්‍ය අවධානය අපි මේ භූමිකාවට කියනවා කැරලි භූමිකාව. ඉතින් ඔබ දැන් හොඳට හිතලා බැලුවොත් මේ අපි හැමෝම දරුව හැටියට ගත කරපු ජීවිතයේදී අපි අත්දැකීමේදී ওই භූමිකා හතර අපිට බලපෑ. අපිට හතරෙන් ඔක්කොම ආවේ නැහැ. මට ලැබිච්ච අත්දැකීම් වල පුංචිම කාලේ එක්කමම ඉක්මනින් ලැබීම කියන භූමිකාව මගේ මනසේ රෝපණය කරගත්තා, වැඩසටහන කරගත්තා. එහෙම නැතිනම් අමාරුවෙන් ලැබීම කියන එක තමයි මගේ ජීවිතය කියන එක මම රෝපණය කරගත්තා. එහෙම නැතිනම් අන්නය දෙස බැලීමෙන් අන්නය කෙරෙහි බලලා තමයි මට ගොඩ යන්න පුළුවන් කියලා මම රෝපණය කරගත්තා. එහෙමත් නැතිනම් මම රෝපණය කරගත්තා කැරලි කරුවෙක් වීම තමයි ජීවිතේ ඉදිරියට යන්න තියෙන ක්‍රමය කියලා. මේ තත්ත්වාරෝපණය මේ කන්ඩිෂනින් කියන එක සමහර අයගේ වැඩිහිටි කාලයේදීත් ඒකමයි. සමහර අපි අතර ඉන්න වැඩිහිටියෝ ඒ පුංචි කාලේ ආපු තත්ත්වාරෝපණය දිගටම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් සමහර අපි ඒ තත්ත්වාරෝපණය යන අතරෙදී ජීවිතේ මැද්ද කාලේදී ආපු වෙන අත්දැකීමක් නිසා වෙනත් අතිශය ප්‍රබල අත්දැකීමක් නිසා එක්කෝ අපිට ආපු මූලික භූමිකාව පැත්තකට දාලා වෙන භූමිකාවක් අරගෙන තියෙනවා අර හතරෙන් එහෙම නැත්නම් තව එකක් අරගෙන ඒ දෙකක් අරන් තියෙනවා නමුත් නූතන මනෝවිද්‍යා පර්යේෂණ වලින් පැහැදිලිව ප්‍රකාශ කරනවා අපි හැමෝටම දැන් මේ ඉන්න මොහොතේදී ඔබටත් මටත් හැමෝටම මේ කියන භූමිකා එකක හෝ දෙකක දැඩි බලපෑම තියෙනවා ඒ භූමිකා දෙකේ ධනාත්මක බලපෑමත් අපිට තියෙනවා භූමිකා දෙකේ හෝ එකේ නැතිනම් ඒ භූමිකාවත් එක්කම එන ඍණාත්මක බලපෑමක් අපිට තියෙනවා ඒක තමයි තීරණය කරන්නේ අර අපිට තියෙන්න ඕනේ Taman කෙනෙක් තියෙන ආදරය කොයි තරම් ප්‍රමාණයකට තියෙනවද එහෙම නැතිනම් අපි Tamanට ඒ තරම් ආදරය කරන්නේ නැද්ද කියන එක ඒ නිසා අද විෂන් බැලුවහම ඔබට මොකද ලැබෙන ප්‍රයෝජනේ මගේ මෙහෙම කියන්නේ අපි මේ භූමිකා පැත්තෙන් හිතලා අපිට පුළුවන්කමක් ලැබුණොත් මොකක්ද මම ඇත්තටම දන්නේම නැතු යටි හිතෙන් ඉස්පත් කරගෙන භූමිකාව කියලා හොයාගන්න ඔබට ලැබෙන ප්‍රයෝජනේ කොහොමද මම මොහොතේ ආරාධනා කරනවා ඔබට හිතන්න ළමා කාලේදී යන මොකක්ද මගේ භූමිකාව ඇත්තටම මම දන්නේම නැතු ගොන්න ගන්න ඒක පස්සේ කාලේදී වෙනස් වුණාද දැන් මේ වෙලාවේ ගත්තොත් මට එකක්ද තියෙන දෙකක් විතර තියෙනවා මොනවාද ප්‍රබලව මා ඒ හිතේ තියාගෙන භූමිකාව ඒකෙන් තමන් සෙවීම පමණක් අපිට ප්‍රයෝජනවත් වෙනවා හැබැයි සෙවීමෙන් විතරක් නතර වෙන්නේ නැතුව අපිට තව දෙයක් කරන්න ඕනේ. දැන් අපේ මනසේ තියෙන යම් ලක්ෂණ අරන් බැලුවොත් එහෙම ඒ ලක්ෂණ වලින් දෙකක් අපිට මෙතනදී ප්‍රයෝජනවත් වෙනවා. ওই භූමිකාවත් එක්ක තියෙන වැඩේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපිට වඩාත් හොඳ ජීවිතයක් ඇති කර ගැනීම සඳහා. ඒ අතරින් එක ලක්ෂණයක් අපිට කියන්න පුළුවන්. අපේ මානසික ස්වභාවයක් තියෙන අවබෝධ වුණාම මේක බලේ බවට පත් වෙනවා. දැන් අපිට මේ කිව්ව කාරණේ ඔබට නිකක් තියරියක් හැටියට ඇහෙන්නේ නැතුව අවබෝධ වුණොත් ඔයලා අවබෝධයේ බලය වේ. අවබෝධ වෙච්ච ගමන් ඒ තමන්ට තියෙන තත්ත්වාරෝපණේ බලපෑම කොහොමද යටිහිත යන්නේ? මේ මම කියලා හිතපු කෙනාගේ මම කියන කෑල්ල ඇත්ත මමක්ද නැතිනම් තත්ත්වාරෝපණය කරපු කොටසක්ද කියන අවබෝධය තුල විමුක්තිය කොටසක් අපිට තියෙනවා. මේක එක. අපි දෙවෙනි කොටසට ගියොත් එහෙම ඒ අවබෝධයේ පමණක් නෙවෙයි. අපේ මනසේ තවත් ගතියක් තියෙනවා මේ අපි ෆැමිලිය දෙයට ආසයි මනස. නැතිනම් පුරුදු දෙයට ඉන්න හරි කැමතියි. දැන් මට පුරුදු සිතිවිලි රටාවට මම එළිලා ඉන්න හරි කැමතියි මගේ මනසේ. ඒ පුරුදු දෙය තියෙන නිසා තමයි අපි ඔය එක භූමිකාව දෙකක් තියෙන භූමිකාවක දෙකක අපි හිරවිල සමහරලාට ඉන්නේ. හැබැයි මනසට හැකියාවක් තියෙනවා අපි එන්නෙන් ටික මහන්සි වෙලා බලෙන් අලුත් සිතිවිලි පොදියක් නිරන්තරයෙන් දාන්න ගත්තොත් පරණ පුරුදු ටික පොඩ්ඩක් යන්න කියලා අලුත් සිතිවිලි ටිකකේද අලුත් මානසික පුරුදු ටිකක් දාගන්න පුළුවන්. ඒක මනසේ තියෙන තවත් හැකියාවක්. ෆැමිලිය දෙයට ආසයි. හැබැයි ෆැමිලිය දෙය අන්ෆැමිලියර් කරන්නත් අන්ෆැමිලිය දෙය ෆැමිලියර් කරන්නත් පුළුවන්. පුරුදු නැති දෙයක් පුරුදු කරන්න පුළුවන්. ඒ නිසා අපිට දෙන දෙවනි ප්‍රයෝජනේ තමයි අපිට පුළුවන් මේ අවස්ථාවේදී
ඇත්තටම මේ නුපුරුදු වගේ පේනච්ච දෙයක් පුරුදු කරන්න. එහෙමනම් මම ඔබට ආරාධනා කරනවා ඊළඟට ඔබට සයිඩ් සුත් දකින්න ලැබෙයි. දැන් තමන් අඳුරගත්තා නම් තමන්ගේ ප්‍රධාන භූමිකාව එක හෝ දෙක මොකක්ද මේ වෙලාවට තියෙන්නේ කියලා පාවර යෝජනා කරන අවබෝධය තුරුම දැන් බලයක් ලැබිලා ඉවරයි. හැබැයි අපිට පුළුවන් පුරුදු වෙනස් කිරීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න. අපි බලමු ඒ භූමිකාවට එක කරන්නේ කොහොමද කියලා. මුලින්ම ගමු. ක්වික් සක්සස්. එතන ඉක්මනට ලැබෙන්නා කියන දේ පුරුදු කරගත්ත ඔබට ඔබට තේරුණා නම් ඒකයි මගේ තියෙන ප්‍රබලම වැඩසටහන කියලා මම ඔබට කියනවා. ඒකේ තුල තියෙන ධනාත්මක එක දෙයක් දිගටම අරන් යන්න. ඒ කියන්නේ ඔබට ඉලක්ක වලට යන්න ආසයි. ඔබ ජීවිත ඉදිරියට යන්න කැමති කෙනෙක්. ඔබ මේ ඉක්මනින් යමක් ලැබෙනවා කියන මතය ඔබට ප්‍රයෝජනවත්. ඒක තියාගන්න. ඒක වැදගත්. හැබැයි අලුතෙන් පුරුදු කරගන්න ඕන එකම එක දෙයක් තියෙනවා. හැම දෙයක්ම ඉක්මනින්ම ලැබෙන්න ඕනේ නැති බව අලුතින් පුරුදු කරගන්න. මොකද සමහර ජීවිතයේ බරපතල ඉලක්ක වලට යනකොට විභාගයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වෘත්තීය සාර්ථකත්වය වෙන්න පුළුවන්. අලුත් අංශයක අපේ සාර්ථකත්වය වෙන්න පුළුවන්. එක පාටම අපි සාර්ථක නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ මනසට දෙන්න අලුත් යෝජනා ටිකක් සාමාන්‍ය ජීවිතයේ ඉක්මනින්ම ලැබෙනවා තමයි. හැම දෙයක්ම එහෙම වෙන්න ඕනේ නැහැ. සමහර අවස්ථාවල්දී මට තියෙනවා ඉක්මනින් නොලැබෙන දේ ලැබීම වෙනකන් ටිකක් වැඩිම මහන්සියෙන් වැඩිම සැලසුම් කරන්න වැඩිම එකට කාලය ශ්‍රම යොදන්න. අන්න ඒක මනසට දෙන්න. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් දෙවනි භූමිකාවට එවැනි දේ මොකද කරන්නේ. අපි ගත්තොත් දෙවනි භූමිකාවේදී හරි වැදගත් දෙයක් තියෙනවා. දැන් දෙවනි භූමිකාවට උරුමෙච්ච කට්ටියක තියෙන එක දෙයක් තමයි ඒගොල්ලෝ හිතනවා ගොඩක් දේවල් ප්‍රමාද වෙලා ලැබෙන කියලා. ප්‍රමාද වෙලා ලැබෙනවා කියලා හිතන නිසා ඒගොල්ලෝ හදාගන්න එක දෙයක් ජීවිතේ හරි අමාරුවෙන් දුක දිනලා දිනන්න ඕනේ. ඒ නිසා ප්‍රමාදයක් ලැබෙන නිසා ගොඩාක් මහන්සි වෙනවා මේ වගේ. ඒ නිසා ජීවිතේ ගොඩාක් වැඩ දාගෙන මහන්සි වෙනවා. මොකද ලැබීම ප්‍රමාදයි කියලා නිසා. ඒ නිසා අර පුරුදු වෙච්ච වැඩ ගොඩක් කිරීමේ ගතිය එහෙම්ම තියාගන්න. ඒක නම් කඩා ගන්න එපා. මේ මහන්සි වෙලා වැඩ කිරීමේ ගතිය එහෙම්ම තියාගන්න. හැබැයි මනසට අලුතින් දෙන්න ඕන දේ මොකක්ද කියලා. අලුතින් දෙන්න ඕන දේ තමයි අතීතයේදී මට සමහර දේවල් ප්‍රමාද ලැබුණා වෙන්න පුළුවන්. හැබැයි මම විවෘත වුණොත් ජීවිතයේ සමහර දේවල් මට ඉක්මනට ලැබෙයි කියන එකත් ඔබට අලුතින් දෙන්න ඕනේ. නැත්නම් ඔබ හැමදාම හිතුවොත් සාර්ථක වෙන්න නම් දුක දිනාම දිනන්න ඕනේ කියලා. ඔබේ මතය තව තවත් අහුරු කරොත් හැමදාම ඔබ ඒ තරම් ගොඩාක් මහන්සිල තමයි දිනන්න වෙන්නේ. ඒක පාඩුවයි. ඔබ ඒ ගොඩාක් මහන්සි වීමේ ක්‍රියාපිලිත තියාගන්න ගමන් මනසට හැමතිස්සම කියන්න පුළුවන් සමහර දේවල් දැන් අතීතයේ පුංචි ළමයා නෙවෙයි මම. සමහර දේවල් මට පහසුවෙන් ලැබෙයි. සමහර දේවල් මට පහසුවෙන් ලැබෙනවා. ඒ නිසා මේ පහසුවෙන් ලැබීම කියන අදහස මතය ඔබේ යටිහිතට ඔබේ උඩු හිතින් නිරන්තරයෙන් දෙන්න පුළුවන් නම් ඔබට හොඳ සමබරතාවයක් හදාගන්න පුළුවන්. ඒ දෙවනි භූමිකාවට. අපි තුන්වෙනි භූමිකාවට ගියොත් එහෙම තුන්වෙනි භූමිකාවේ අය කොයි වගේද? ඒගොල්ලෝගේ ජීවිතයේ සෙන්ටර් එක කේන්ද්‍රය අන්නය. අන්නයට දක්වන ආදරය, කැපකිරීම, සොයා බැලීම තමයි ජීවිතයේ තබන්ට මොකක් හරි දෙයක් ගේන්න කියලා ඒගොල්ලෝ හිතනවා. ඒක නොදැනීමේ නිසා ආදරයක් ලෙසින් හැමතිස්සෙම අන්නය 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 විතරයි. ඒකේ ඒ හොඳ ගතිය එහෙම තියාගන්න. අන්නයට තියෙන ආදරේ, ඒ අයට තියෙන කරුණාව, ඒ අයට හොඳක් කිරීම, ඒ අයට යහපතක් කිරීමේ ඒ ලස්සන වටිනා ගුණාංග ටික එහෙම තියාගන්න ගමන් එක දෙයක් කරන්න. අන්නය ගැන බැලීමේ මුවාවෙන් තමන්ගේ ඉලක්ක අත්හැරීමේ මිත්‍යාවෙන් ගැලවෙන්න. ගොඩක් අනිත් අයට කෑ කරන අයගේ එක තියෙන කන්ඩිෂනින් වලින් එන එක දෙයක් තමයි අන්න අය නිසයි මම මේක කරන්න කියලා පොඩි හේතුවක් හදාගෙන තමන්ගේ ජීවිතය යන්න පුළුවන් දුර යන්නේ නැතුව අත්හැරලා ඒක වෙනස් කරන්න තීරණය කරා. අන්න අය ගැන බලන ගමන් මගේ ජීවිතයේ උපරිමේ ලාගම් කර ගැනීම සඳහා මගේ උපරිමයක් ගන්න ඕනේ කියන තැනට ගිහිල්ලා ඒ සිතිවිල්ල නිතර 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 මතක් කරන්න ඔබට අවශ්‍ය සම්බවර්තාවය ලැබේ. අපි හතරවෙනි භූමිකාවට ගියොත් එහෙම කැරලිකරුවා නැතිනම් අර උඩුගම් බලා පිනපු අය මොකක්ද ඔබට තියෙන පණිවිඩය? ඒ උඩුගම් බලා පිනපු ගතිය ඉතා ප්‍රබල ගතිය. ඒ ශක්තිය කිසිම කෙනෙක්ට නැතුව ඇති හැමදේම නිකන් ලැබිච්ච කෙනෙක්. ඒ නිසා ඒ ගතිය තමන් අනිත් අය අකමැති දේවල් තියෙද්දි උඩුගම් බලා පිනපු ඒ ගතිය ඒ මහා බලය ශක්තිය එහෙම තියාගන්න. ඒක එහෙම තියාගන්න ගමන් එක වෙනසක් කරා. සමහර වෙලාවට පහසෙන් පල්ලෙහාට පිනන ඩිඩක් තියෙනවා. राजकारी
ඒ වෙනස ඇති කරගත්තා ඔබට අනිවාර්යයෙන්ම අතිශය ප්‍රබල බවක් වෙනවා. එහෙමනම් මාසූදානම් වෙන වැඩසටහන අවසන් කරන්න එක කුංචි අදහසක් කියලා. ඒ අදහස තමයි අපි මේ භූමිකාව වෙනස් කරන්න සැරසෙනකොට අපිට දෙකක් වෙන්න පුළුවන් ඇතුළේ. ඔබ කුංචි කාලේ බැලුවා නම් ජාතික රූපවාහිනියේ ගිය දොස්තර හොඳහිත කාටුන් එක දොස්තර හොඳහිත ඇතුළේ ඉඳන් කතා කරලා කියන්න පුළුවන් ඕකට යන්න කියලා. චවු චවුත් ඇතුළේ ඉඳලා කියන්න පුළුවන් ඕකන හරියන්නේ නැහැ අදත් නානවා අත්තල දාන්න කියලා. ඒ නිසා දොස්තර හොඳහිත ඔබේ හිතේ ඉඩක් දෙන්න මතු වෙන ඉඩක් දෙන්න චවු චවු කතා කරොත් චවු චවුගේ කට වහලා දාන්න. ඉතින් විෂන් තුලින් මේ භූමිකා හතර පිළිබඳ අවබෝධයෙන් self love සොයන් ආදරේ වර්ධනය කරගෙන ජීවිතයේ ඉතාමත් සුභවාදී චින්තකයෙක් බවට පත් වෙන්න සුභවාදී ක්‍රියාකරුවෙක් වෙන්නද කියලා ආශිංසනය කරමින් ඒ සඳහා යෝජනා කරමින් මා කැමැති අද ඔබෙන් සමුගන්න බොහොම ස්තුතියි.